ඉතින් මම අද ආදරවන්තයන්ගේ දවසට එහෙමත් නැත්නම් වැලන්ටයින් ඩේ එකට ගොඩක් මිල අධික චොක්ලට් කවර්ඩ් ස්ට්‍රෝබෙරි හරිම අඩු වියදමකින් ලස්සනට ඩෙකරේට් කරලා හදාගන්න හැටි අරගෙන ආවා. අපි එහෙනම් මේ චොක්ලට් කවර්ඩ් ස්ට්‍රෝබෙරි ගොඩක් ලස්සනට ඩෙකරේට් කරලා හදාගන්නේ කොහොමද කියලා බලමු. ඉතින් මේ වගේ කොලත් එක්කලා ස්ට්‍රෝබෙරි අරගෙන කොළ ඇතුළත් එක්කලා ස්ට්‍රෝබෙරි ගොඩක් හොඳට හෝදලා මේ පේපර් ටවල් එකකින් හොඳට පිහදලා අරගෙන තියෙන්නේ. චොක්ලට් කවර්ඩ් ස්ට්‍රෝබෙරි හදනකොට වතුර ටිකක්වත් ස්ට්‍රෝබෙරි වල ඉතුරු වෙන්නේ නැතුව හොඳට පිහදලා ස්ට්‍රෝබෙරි ටික අරගන්න අවශ්‍ය වෙනවා. ඩෙකරේට් කරන්නේ ස්ප්‍රින්කල්ස් උත් අරගත්තා. ඔයාලා කැමති චොක්ලට් වර්ගයක් අරගන්න. මම සෙමයි ස්වීට්, මිල්ක් චොක්ලට් උත්, ඒ වගේම වයිට් චොක්ලට් උත් අරගත්තා. මම වයිට් චොක්ලට් චිප්, සෙමයි ස්වීට් මිල්ක් චොක්ලට් චිප් අරගෙන තියෙනවා. ඔයාලට චොක්ලට් ස්ලැබ් එකක් අරගෙන කෑලි කපලා අරගන්න උනත් පුළුවන්. චොක්ලට් චිප් ඩබල් බොයිල් මෙතඩ් එකට මෙල්ට් කරගන්න හිතුවා. ඔයාලට මයික්‍රෝවේව් කරලා අරගන්නත් පුළුවන්. ඉතින් ඩබල් බොයිල් මෙතඩ් එකට චොක්ලට් චිප් මෙල්ට් කරනකොට බෝල් එකේ වතුර ගෑවෙන්නේ නැතුව, ඒ කියන්නේ අඟලක විතර වගේ ප්‍රමාණයට වතුර දාලා වතුර ටික හොඳට උතුරනකොට ග්ලාස් බෝල් එකකට චොක්ලට් හරි චොක්ලට් චිප් හරි දාලා ඉවරලා පොට් එක උඩින් තියන්න. එතකොට ඒ කියන්නේ පොට් එකේ අඩිය වතුර නොගෑවෙන විදිහට තමයි තියන්න අවශ්‍ය වෙන්නේ. චොක්ලට් චිප් ටික මෙල්ට් වෙලා තියෙන්නේ. ඒ වගේ වෙලාවෙදී චොක්ලට් චිප් ටික අයින් කර ගන්නවා. ඒ වගේම වයිට් චොක්ලට් චිප් ටිකත් මේ විදිහටම මෙල්ට් කර ගන්නවා. ස්ට්‍රෝබෙරි කොළ ටිකෙන් අල්ලගෙන මෙන්න මේ වගේ මෙල්ටඩ් චොක්ලට් මෙන්න මේ විදිහට තවරනවා. මේ වගේ මෙල්ටඩ් චොක්ලට් හොඳට තවරලා ස්ට්‍රෝබෙරි ගෙඩිය උඩට මෙන්න මේ වගේ හරවලා ප්ලාස්ටික් රැප් එකක් දාපු ප්ලේට් එකක තියෙනවා. මම ඔයාලට තව එකක් හදන හැටි පෙන්වන්න. හොඳට කොළ ටිකෙන් ස්ට්‍රෝබෙරි ගෙඩිය අල්ල ගන්නවා. මෙන්න මේ විදිහට වටේට melted chocolate තවරනවා. ගෙඩිය මේ වගේ උඩ අතට හරවනවා. අපි දැන් බලමු chocolate covered strawberry එකට sprinkle දාලා හදන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලා වගේම ස්ට්‍රෝබෙරි ගෙඩිය මේ විදිහට මෙල්ටඩ් චොක්ලට් තවරනවා. මෙල්ටඩ් චොක්ලට් තවරලා ඉවර වෙලා මෙල්ටඩ් චොක්ලට් ටික ඩ්‍රයි වෙන්න කලින් මේ විදිහට ස්ප්‍රින්කල් උඩින් ඉහනවා. ඊළඟට ඩ්‍රයි වෙන්න තියෙනවා.
අපි ඊළඟට බෝටයි දාලා චොක්ලට් කවර්ඩ් ස්ට්‍රෝබෙරි හදන හැටි බලමු. ඉතින් මුලින්ම බෝටයි දාලා චොක්ලට් කවර්ඩ් ස්ට්‍රෝබෙරි හදන්න මෙල්ටඩ් වයිට් චොක්ලට් වල ස්ට්‍රෝබෙරි ගෙඩිය මෙන්න මේ වගේ පැත්තක් තවරනවා. මුළු ස්ට්‍රෝබෙරි ගෙඩියෙම වයිට් චොක්ලට් තවරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ විදිහට තවරලා ඉවර වෙලා ස්ට්‍රෝබෙරි ගෙඩිය ඩ්‍රයි වෙන්න තියෙනවා. ඉතින් මේ මෙල්ටඩ් චොක්ලට් තවරපු ස්ට්‍රෝබෙරි ඉක්මනට ඩ්‍රයි කරගන්න අවශ්‍ය වෙන හින්දා ෆ්‍රිජ් එකේ විනාඩි 10ක් තියලා අරගන්නවා. විනාඩි 10කට පස්සේ ස්ට්‍රෝබෙරි වටේට තියෙන චොක්ලට් හොඳට ඩ්‍රයි වෙලා තියෙන. ඊට පස්සේ ඒ වගේ අරගෙන මෙන්න මේ විදිහට මිල්ක් චොක්ලට් එකේ දෙපැත්තට V shape එක හිටින විදිහට ස්ට්‍රෝබෙරි ගෙඩිය තියෙනවා. තව එකක් හදන හැටි බලමු. මෙන්න මේ වගේ ස්ට්‍රෝබෙරි ගෙඩිය V shape එකේ එන්න මිල්ක් චොක්ලට් තවරනවා. ට්‍රීට් ස්ටික් එකකට හරි ලොලිපොප් ස්ටික් එකකට හරි මිල්ක් චොක්ලට් මේ විදිහට අරගෙන අර V shape එකකට හදපු ස්ට්‍රෝබෙරි ගෙඩි වල මැද්දෙන් මෙන්න මේ විදිහට බටන් තුනක් තියෙනවා. අන්තිමට බෝටයි එකත් චොක්ලට් වලින් මේ විදිහට අඳිනවා. චොක්ලට් කවර්ඩ් ස්ට්‍රෝබෙරි තව විදිහකට ඩෙකරේට් කරන්න සිප්ලොක් බෑග් එකක් ඇතුළට හරි පයිපින් බෑග් එකක් ඇතුළට හරි මෙල්ටඩ් චොක්ලට් දාලා මේ වගේ ටිප් එක කපලා අරගන්නවා. ඊළඟට චොක්ලට් කවර්ඩ් ස්ට්‍රෝබෙරි උඩින් මෙන්න මේ විදිහට ලයින් ලයින් අඳිනවා. ඉතින් මේ වගේ ඩෙකරේට් කරපු ස්ට්‍රෝබෙරි ඉක්මනට ඩ්‍රයි කරගන්න තවත් විනාඩි 5ක් ෆ්‍රිජ් එකේ තියලා අරගන්නවා. ඒ වගේම පාටි එකකට උනත් ඔයාලට මේ වගේ ස්ට්‍රෝබෙරි කලින් හදලා ෆ්‍රිජ් එකේ දාලා තියලා අවශ්‍ය වෙලාවට අරගන්න පුළුවන්. ඉතින් ඔයාලටත් වැලන්ටයින් එකට ගොඩක් මිල අධික චොක්ලට් කවර්ඩ් ස්ට්‍රෝබෙරි මෙන්න මේ වගේ ලස්සනට ඩෙකරේට් කරලා අඩු වියදමකින් හදා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ බෝටයි දාලා ස්ප්‍රින්කල් දාලා මේ වගේ ලයින් විදිහට ඩෙකරේට් කරලා ගොඩක් ලස්සනට හදපු චොක්ලට් කවර්ඩ් ස්ට්‍රෝබෙරි වලට ඔයාලත් කැමති නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දීලා ජානකීස් කිචන් එක සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් බටන් එක ළඟ තියෙන පුංචි බෙල් අයිකන් එක ක්ලික් කරොත් ඔයාලට මේ වගේ අලුත්ම වීඩියෝ බලා ගන්නත් පුළුවන්. අපි ආයිත් මේ වගේ අලුත්ම වීඩියෝ එකකින් හම්බ වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.